මේ කාලයේදී වඩාත් කතාබහට ලක් වෙන නිතර දකින්න ලැබෙන සහ කැමරාව පිළිබඳ දැඩි උනන්දුවක් දක්වන පිරිස අතරේ ජනප්‍රිය කැමරා මාදිරි තුනක් තමයි Canon, Nikon සහ Sony කියන්නේ. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ. මොකද පිටරටවල දකින්න ලැබෙන Hasselblad, Leica, Fujifilm වගේ කැමරා මාදිලි අපේ වෙළඳපොළේ දකින්න අඩු නිසා. ඉතින් අපේ පහුගිය වීඩියෝවකින් අපි කතා කරා කොහොමද හොඳ කැමරාවක් මිලදී ගන්න තෝරාගන්නේ කියලා. එය ඔබ තවමත් නරඹලා නැත්නම් උඩ ලින්ක් එකෙන් ඔබට එය නරඹන්න පුළුවන්. අද අපේ කතාබහින් අපි කතා කරන්න යන්නේ අලුතින් කැමරාවක් ගන්න ඇද්දී ඕගොල්ලෝ හැමෝගෙම හිතට ආපු ප්‍රශ්නයක් ගැනයි. මොකද්ද මේ ප්‍රශ්නේ? Canonද, Nikonද, Sonyද හොඳ? අපි ඔබට මේ කැමරා මාදිරි තුනේම දැනට තියෙන විශිෂ්ට මට්ටමේ කැමරා තුනකුත් ආධුනික මට්ටමේ කැමරා තුනකුත් ගැන කියන්න. මෙම කැමරා 45,000 සිට ලක්ෂ 10,000 දක්වා මිල ගණන් පරාසයක් යටතේ මිලදී ගන්න ඔබට පුළුවන්. අපි ඉස්සෙල්ලාම බලමු මේ ආධුනික කැමරා මාදිලි තුන. Nikon D3400, Canon 800D සහ Sony Alpha A6500. මෙන්න Nikon D3400. Nikon ආයතනය විසින් හඳුන්වා දුන් ආධුනික මාදිලියේ අලුත්ම කැමරාව තමයි Nikon D3400. Nikon D3000, Nikon D3100, Nikon D3200 සහ Nikon D3300 අභිවා ආපු අලුත්ම තාක්ෂණයෙන් යුතු මාදිලි. මේ තියෙන්නේ Canon EOS 800D. Canon කැමරා මාදිලිවල තියෙන ඡායාරූපකරණයට ආධුනිකයන්ට වඩාත් සුදුසුයි කියලා කියන්න පුළුවන් දැනට තියෙන හොඳ කැමරාවක් තමයි මේ Canon EOS 800D. එතකොට මේ Sony ආයතනය විසින් හඳුන්වා දුන් ආධුනික මාදිලි Sony Alpha A6500 කැමරාව. Nikon D3400 සහ Canon 800D තරම් ප්‍රමාණයෙන් ලොකු නැති වුණත් ඒ වගේම තාක්ෂණයෙන් සෑදුණු කැමරාව. මේ කැමරා සියල්ලක්ම බොහෝ පහසුවෙන් ක්‍රියාත්මක කිරීමට පුළුවන් වෙන විදිහටයි නිර්මාණය කරලා තියෙන්නේ. ඒ කියන්නේ ඡායාරූපකරණය ගැන නොදන්නා කෙනෙකුට වුණත් මේ කැමරාවන් යොදාගෙන හදු පින්තූරයක් ගන්න පුළුවන්. ඔබට හිතේ ඒ කොහොමද කියලා? ඒක වෙන්නේ මෙන්න මෙහෙමයි. මේ කැමරා තුනේම උඩින් තියෙන කැරකවිය හැකි ඩෑල්ලයක්. මේ ඩෑල්ලය මගින් අපිට කැමරාවට කියන්න පුළුවන් අපිට ගන්න ඕන මොන වගේ පින්තූරයක්ද කියලා. එතකොට කැමරාව ඒ අපිට ගන්න ඕන පින්තූරයට සරිලන විදිහට කැමරාවේ සෙටින් නැත්තම් සැකසුම් ටික හදා ගන්නවා. උදාහරණයක් ලෙස මලක පින්තූරයක් නැත්තම් වේගයෙන් ඇදෙන වස්තුවක පින්තූර හෝ රැට ගන්න ඕන ඡායාරූපයක් ලෙස අපිට මේ සැකසුම් හදාගන්න පුළුවන්. බලන්න කැමරාව කොච්චර දියුණුද කියලා. ඒ වගේම මින් ඔබට ගොස් තමාගේ අභිමතය පරිදි පින්තූරයක් ගැනීමට අවශ්‍ය අයෙකුට මෙහි තමාගේ අභිමතය පරිදි සීරුමාරු කළ හැකි උපාංගද පිහිටා තිබෙනවා. ඔබට දකින්න පුළුවන් මේ පින්තූරයෙන් අපි සඳහන් කරපු ඒ ඩයල් එක සහ එහි ඇති විධාන නැත්තම් මෝඩ්ස් කීපයක්. අපි බලමු මේ මොනවද කියලා. සියලුම කැමරාවල M අකුරෙන් දිස්වන්නේ මැනුවල් මෝඩ්. මේ මගින් ඔබට පුළුවන් ඔබගේ අභිමතය පරිදි කැමරාවේ සියලුම සැකසුම් පාලනය කර ඡායාරූපයක් ලබා ගන්න. Nikon සහ Sony කැමරාවල S shutter priority mode ලෙසත් Canon වල TV නැත්තම් time value ලෙසත් දිස්වන විධානයෙන් ඔබට පුළුවන් ඔබේ අභිමතය පරිදි ෂටර් වේගය පමණක් පාලනය කර පින්තූරයක් ලබා ගන්න. Nikon සහ Sony කැමරාවල aperture priority mode ලෙසත් Canon වල AV නැත්නම් aperture value ලෙසත් දිස්වන විධානයෙන් ඔබට පුළුවන් ඔබේ අභිමතය පරිදි aperture එක නැත්නම් කාච විවරය කොමනක් පාලනය කර පින්තූරයක් ගන්න. auto mode විධානයෙන් ඔබට පුළුවනි ඔබේ කැමරාවට සියලුම සැකසුම් පාලනය කරන්න ඉදදී ඔබට කැමති වස්තුවක් දෙස කැමරාව යොමු කර පින්තූරයක් ලබා ගන්න. මෙතනදී ඔබ කරන්නේ shutter button එක ඔබනවා පමණයි. පින්තූරයේ සියලුම සැකසුම් සකස් කරගන්නේ කැමරාව විසිනි. එතකොට P ලෙසින් දිස්වන්නේ මොකද්ද? P කියන්නේ program mode. මෙමගින් ඔබට පුළුවන් ඔබේ කැමරාවට විධානයක් දෙන්න කාච විවරයත් shutter වේගයත් පාලනය කරන්න කියලා. ඔබට තියෙන අවශ්‍ය ප්‍රමාණය ආලෝකය නැත්නම් ISO පාලනය කිරීම විතරයි. වගේම තමා ෂටර් වේගය සහ කාච විවරය දෙකම පාලනය කරන්නට මේම කැමරාවල පිහිටා ඇත්තේ එක ඩයලයක් පමණි.
දැන් අපි බලමු විශිෂ්ට මට්ටමේ ඇති කැමරා තුනක් වන Nikon D850, Canon 5D Mark IV සහ Sony Alpha A7 R3 කැමරා. මෙන්න Nikon D850. Nikon ආයතන විසින් අලුතෙන්ම හඳුන්වා දුන් වැඩි දියුණු කරන ලද full frame කැමරා මාදිලිය. Canon 5D Mark IV. Canon ආයතනයේ Canon EOS 5D මාදිලි මාලාවේ අලුතෙන්ම හඳුන්වා දුන් කැමරාව 5D Mark IV. මෙම කැමරාවත් full frame කැමරාවකි. Sony Alpha A7 R3. Sony ආයතනය විසින් අලුතෙන්ම හඳුන්වා දුන් full frame කැමරාව Sony Alpha A7 R3. Canon සහ Nikon කැමරා සමග උරින් උර ගැටෙන්න පුළුවන් කැමරාවක් කියලා හඳුන්වන්නත් පුළුවන්. මෙම කැමරා තුනම අපි කලින් පැවසු ආධුනික කැමරාවලට වඩා දියුණු සැකසුම් ක්‍රම යොදාගෙනයි නිපදවා තියෙන්නේ. මේ කැමරා මේ ආයතනයන් විසින් නිපදවා තිබෙන්නේ ඔබට සෑහෙන තරම් කැමරාව සහ ඡායාරූප ශිල්පය ගැන දැනුමක් ඇතැයි කියා සලකමින්. එම නිසා මෙම කැමරා බොහෝ දුරට ඔබේ අභිමතය පරිදි සැකසුම් සාදාගෙන පාවිච්චි කරන්න තමයි සැදී තිබෙන්නේ. මෙම කැමරා තුනේම අපි කලින් කියූ උඩින් දකින්න ලැබෙන කැරකවිය හැකි ඩෑලයක් තිබෙනවා. නමුත් මෙම ඩෑලේ කිසියම් වෙනස්කම් කීපයක්ද තිබෙනවා. අපි බලමු ඒ මොනවාද කියලා. Sony Alpha A7 R3 සහ Canon 5D Mark IV කැමරාවල ඔබට පහත ඇති පින්තූරෙන් දකින්න පුළුවනි අපි කලින් කතා කරපු මොඩ්ස් නැත්නම් විධාන ගැන. මෙතනදිත් ඔබට දකින්න පුළුවන් M manual mode, S හෝ AV shutter priority mode, A හෝ AV aperture priority mode, සහ P program mode සහ auto mode. නම් Nikon D850 නම් තියෙන බොත්තම් හතරක් පමණි. ඒකෙන් mode කියන බොත්තම එබූ පසු ඔබට පුළුවනි ඔබට කැමති mode එකක් තෝරා ගැනීමට. ඒ වගේම මෙම කැමරා සියල්ලක්ගෙම ආධුනික කැමරාවල තිබුණු කැමරා විසින් සාදා ගන්නා සැකසුම් ඉවත් කර තිබෙනවා. තවත් බොහෝ සුවිශේෂී විශේෂාංග කීපයකුත් මේ කැමරාවල තිබෙනවා. Nikon D850 කැමරාවේ නම් ඔබට දකින්න පුළුවන් කාච විවරය පාලනය කිරීමට ඉදිරියෙන් පිහිටා ඇති දැලයකුත්, ෂටර් වේගය පාලනය කිරීමට ඇති පසුපසින් පිහිටා ඇති දැලයකුත්. ඉතා ඉක්මනින් ෂටර් වේගය සහ කාච විවරය පාලනය කිරීමට තමයි මේ ලෙස මේ නිපදවා තිබෙන්නේ. Sony A7 R3 කැමරාවෙත් Nikon කැමරාවට සමාන ඩෑල් දෙකක් පිහිටා තිබෙනවා. යළිත් ඉස්සරහින් පිහිටි ඩෑලෙන් කාච විවරය, පසුපසින් පිහිටි ඩෑලෙන් ෂටර් වේගය පාලනය කරනු ලබනවා. ඒ වගේම තමයි ඔබට දකින්න පුළුවනි තවත් ඩෑලයක් තිබෙනවා. දන්න තුනේ සිට ඍණ තුන දක්වා සටහන් වූ මෙම ඩෑලය මගින් ඔබට පුළුවනි නිරාවරණය නැත්නම් එක්ස්පෝෂර් එක පාලනය කරන්න බොහොම පහසුවෙන්. Canon 5D Mark IV හි සැකසුම නම් ටිකක් වෙනස්. මෙම කැමරාවේ උඩ ඇති LCD තිරය අසලින් පිහිටා ඇති ඩෑලෙන් ඔබට ෂටර් වේගය පාලනය කිරීමට පුළුවනි. ඒ වගේම කාච විවරයෙන් පාලනය කිරීමට පසුපසින් ඇති ඩෑලයක් පිහිටා තිබෙනවා. දැන් ඔබට වැටහෙනවා ඇති ආධුනික කැමරාවල විශිෂ්ට මට්ටමේ කැමරාවලත් ඇති වෙනස්කම්. මේ දෙක අතර මධ්‍යම මාදිලිවල කැමරා තිබෙනවා. තව සඳහන් කළ යුතුම දෙයක් තියෙනවා. Nikon D850, Canon 5D Mark IV සහ Sony Alpha A7 R3 විභවා යන Nikon ආයතන විසින් නිපදවා ඇති D5 සහ Canon ආයතන විසින් නිපදවා ඇති 1DX Mark II වැනි කැමරා ඡායාරූප ලෝකයේ තිබෙන සුපරේම ගණයේ කැමරාවලට එකතු වෙනවා. මෙම කැමරා ගැන අපි එකින් එකට කතා කළොත් මේවායේ බොහෝ වෙනස්කම් තිබෙනවා. අපි අද සරල වශයෙන් ඔබට විශිෂ්ට ගණයේ කැමරා සහ ආධුනික කැමරා වල වෙනස්කම් ගැනයි කතා කළේ. ආධුනික කැමරා ඡායාරූප ශිල්පය හදාරන්නන්ටද, මධ්‍යම කැමරා වෘත්තීය මට්ටම දක්වා ඡායාරූප ශිල්පය ප්‍රගුණ කරමින් ඉදිරියට යන්නන්ටද, වෘත්තීය මට්ටමේ අභියෝග ජය ගැනීම සඳහා ඉතාමත් ප්‍රවීණතාවයට පත්වුවන්ට තමයි ප්‍රොෆෙෂනල් කැමරා නිර්මාණය කර තිබෙන්නේ. දැන් යළිත් අපේ ප්‍රශ්නයට, කැනොන්ද, නිකොන්ද, සෝනිද හොඳ? මෙම නිෂ්පාදකයන් තිදෙනාම යටතේ
ආධුනික මධ්‍යම සහ වෘත්තීය මට්ටමේ කැමරා බොහෝ දුරට එක සමානයි. එම නිසා ඔබේ ක්‍රියාව වඩාත් හොඳින් තේරුම් ගෙන සුදුසු දත්තේ කැමරාවක් ගත යුතුයයි සිතනවා. උදාහරණයක් ලෙස රියදුරු පුහුණුව ලබන්නෙකුට ලැම්බෝගිනි හෝ එවැනි සුපිරි කාර් රථයක් අවශ්‍ය නොවන බව ඔබටත් වැටහෙනවා ඇති. ඉතින් කැනොන්ද, නිකොන්ද, සෝනිද මිලදී ගන්නේ කියන එක ඔබේ අයිතිය. ඒ සඳහා ඔබට ප්‍රමාණවත් තොරතුරු අපි ලබා දී තිබෙනවා. උඩින් පෙනෙන ලින්ක් එකෙන් ඔබට අපේ Facebook පිටුවත් සමග සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් අපිව ලයික් කරන්න, ෂෙයා කරන්න, subscribe කරන්න, තවත් මේ වැනි අලුත් වීඩියෝ නරඹන්න.